सामान्य समय तीस वन सत्य सेनसुरादा मेन कि स्वामी वरुण देदेने कुट सेवे करान किसी सेवे करना पुलवान मंद एक्कीने कुट वाई रखराने अनिताट प्रेम कराने नो एक्कीने कुट लैदीवाने अनिताय हिला दकीने देवेन वहां से टा वस्तु टा सेवे किरी मुट बड़ बैरी कल्पना कारी वेन वेन आमागे प्रमाण देने मुकद एक एक दावसिंग वेन द्याक ने में जुदास स्वामी वहां से बार अर्गन बांडागार जुदास तो बार दिदी ज्वाम तुमागे दुलसरी पारिषद बेतानिया आलेपकरण कोटसे दी आप दाकिन जुदास के कथा कर लिया दी जुदास किया दी मे मे सुवंद विलवन दुप्पत उंड देन्न तिबुना कर रिदी कासी तुंसिया क्वितर एहम क्यूवे हायवेनी वगांते किन हो मिसे कीवे दिलिदुन गन कैक्कुमत तिबुनु निसा नव सुरे कु बैविनी मुदल पदु मुदल पासु में बारव सिटी हु एही दमन लद दे सोरा गानट पुरुदुव सिटी एक पार वेन्ने टिक टिक वेन्ने अंतिमट होरा गन्न पुरुदु वेच्च कासी वलट सल्ली वलट पेरेत वेच्च जुदास स्वामीन वाहन सेवत विकुणनवा हृदय कासी 30කට එක බහනක එක තනක් වෙන ඔබ අනිවාර්යෙන් ස්වාමිවරු දෙන්නට සේවය කරන්න බෑ ස්වාමින් වහන්සේට සහ බුදුරට සේවය කරන්න බෑ ඔබට ඉතින් ඔබට එහෙම මේ දෙකම ඔබේ ජීවිතේ තියාගත්තොත් එහෙම ස්වාමිත්වය දෙන්න එක තනක් වෙනවා අනිවාර්යෙන්ම ඇසට රමණීය දිවට ප්‍රණීත නුවණ වැඩපිට කදිම දේ තියාගෙන ස්වාමින් වහන්සේව ආත්මිකව දැනනවා මිසක් මාංශය තුළ ඉන්නේ නැති උනාසේව දැනෙන්නේ නැහැ ඔබට ස්වාමින් වහන්සේව අහක් වෙලා ඔබ මානසික දෙයට ලැබි වෙලා පෙරේත වෙලා ගිජු වෙලා ලොළු වෙලා ඇලෙන ගතියකට යනවා ඒක වෙන්න පුළුවන් දැක් එනිසා තමයි නියපොත්තෙන් කඩන්න තියෙන්නේ නියපොත්තෙන් කඩන්න ඕනේ කටුපඳුරුත් එක දේව වචනේ තියෙන්න බෑ කටුපඳුරු ගලවන්නට ඕනේ සැම්සන් එක ඩිලයිලා ඉන්න බෑ පාපයත් එක සෙල්ලම් කරන්න බෑ ඩිලයිලා ළඟ තියාගෙන එක තැනකදී සැම්සන්ගේ කොණ්ඩේ කපලා සම්පූර්ණයෙන්ම බලය දේව සම්බන්ධතාව අහක් කරනවා විනාශ වෙන සම්පූර්ණ සැම්සන් මුළු මොනින්ම එනිසා ඔබට දෙන්නෙක්ට සේව කරන්න බෑ ස්වාමීන් වහන්සේ විතරයි ස්වාමීන් වහන්සේ විතරයි වස්තුව කියන නරක දෙයක් නෙමෙයි මගේ ප්‍රමාණයට හැබැයි ඔබ වස්තුවට සේව කරන්න ගත්තොත් එහෙම वसुर सेवकरणी लघु प्रश्न स्वामी वहा करना उब मे रे तोनी काल वैपवन नडकड़ विलुवान बोट दिखती मद मुद एनिसा हरि कल्पनाकारी उब आई कर कल्पनाकारी उब गमन करना इक पालतुमा हरि असन कथा कल की पालतुमा कथा कल की पिलिपि वरुंगे लिपि पालतुमा किन मुदल की अवश्यमागे लूप्तमागे अटवनी पारचे बलन उन्हासी मुदल उपस्थान करपु वस्तु उपस्थान करपु कांता गुडाट सल की अने वस्तु के नरक दयाकने भाई पालतुमा पिलीपुर लिपि हरी असंट के हावन वगा किसी वग्ञान खरदर नवी सियाल स्तुति पूर्वक याज्ञा वे कन्नलवे उबगे ऐदीम दिव्यान वासी दी का सकने अवसान के බලන්න මන්ද මම කුමන තත්වයක සිටියත් ඇති දෙයින් සතුටු වීමට ඉගෙනගෙන සිටිමි මම පහත් තත්වයක සිටින්නටද සමෘද්ධිමත්ව සිටින්නටද දනිමි මම කුමන තත්වයක කොහි සිටියත් සෑහීමට පැමිණ සිටින්නටත් සාගින්නෙන් සිටින්නටත් සමෘද්ධිමත්ව සිටින්නටත් අගහිඟකම් ඇතිව සිටින්නටත් ඇති රහස ඉගෙනගෙන සිටිමි මා බලවත් කෙන ස්වාමීන් වහන්සේට මට සියල්ල කරන්න පුළුවන් තෘප්තිය කියන එක කාටවත් දෙන්න බෑ ඔබ ලෝකයේ තියෙන හොඳම හෝටලෙන් කෑවත් හිත පිරෙන්නේ නැහැ. ඔබ ලිංගික ආස්වාදයේ පරතරයට ගියත් බර තෘප්තිය හම්බ වෙන්නේ නැහැ. ත්‍රිල් එකක් තියෙයි. ඕනම දෙයක තෘප්තිය දෙන්න පුළුවන් ස්වාමිනාසිර විතරයි. ස්වාමිනාසි තුලසියල්ලා කරන්න පුළුවන්. ඒතර ඔබ වස්තුවට ඇලෙනව නෙමෙයි. ඔබ ස්වාමින් වහන්සේ වස්තුව පාවිච්චි කරනවා ස්වාමින් වහන්සේව ස්වාමිනාසිගේ කැමැත්ත කරන්න. ස්වාමින් වහන්සේගේ देकरान वस्तु पाविच करान इतने वस्तु लसन दिया तो बस सेवे करान स्वामी वहां से वस्तु देवे वस्तु पाविच करना स्वामी वहां से सेवे करान एक ना से खीवी में कथा गल किया उबगे उबगे इबैवीन मम बुटकिया मी लौकिक वस्तुएन मितुरान सपयागन वस्तु निमोगे काल ओ उब सदातन विमान बल्ट पिलिगान तपोसत वांचनिक गबडाकार यकराने का ए वस्तुएन मितुरान उपयोगान मरण ए जीवितें वस्से එතන යාලා පිළිගන්නවා. ඒක මම කුසගිනිව හිටියා ඔබ මට කන්න දුන්නා. මම පිපාස විට ඔබ මට බොන්න දුන්නා. මම හිරගත විට ඔබ මා බලන්න ආවද? මම නිර්වස්ත්‍ර විට ඔබ මට අඳින්න දුන්නාද? ඒ ලාසරස් ධනවතාගේ පාමුල හිටිය ලාසරස් වයි ස්වාමීන් වහන්සේ ලාසරස් තයි ස්වාමීන් වහන්සේ යතුරු දෙන්නේ ධනවතාව ස්වර්ගයට අරගෙන යන්න.
ඒ ලාසර ස්ථයි සලකන්නට ඕනේ. ඒතර ඒ වස්තුව පාවිච්චි කරා නම් එවැනි තැනකට ලස්සන දෙයක්. පවුලතුමා කතා කළා කියන මේ පිලිප්පි වරුන්ට අගය කරනවා. මොකද පවුලතුමාගේ මිෂන් එකට මිනිස්ට්‍රි එකට පිලිප්පි වරුන් කරපු උදව් උපකාරය. ඒක හරි ලස්සන අත්දැකීමක් මමගේ ප්‍රමාණතනේ. වස්තුවෙන් ඔබට බඩ කොච්චර දේවල් කරන්න පුළුවන්ද? වචනේ කතා කළ බොහෝ කාලකට පසු මා ගැන කල්පනා කිරීමට ඔබ නැවත පිබිදුණු බැවින් ස්වාමීන් වහන්සේට මම අතිශයින් ප්‍රීති වෙමි. කවදත් ඒ කල්පනාව ඔබ තුළ තිබිනි. එහෙත් එය පෙන්වීමට ඉඩ ප්‍රස්තාවක් නොවිය. මම මේ කියන්නේ මට ඉඟ අගහිඟකමක් ඇති නිසා නොවේ. දෙවියන් වහන්සේට මට සියල්ල කරන්න පුළුවන්. හැබැයි ඔබ මේ කරපු දේ පිලිප්පි සංඝය පවුලතුමාට කරපු දව්ව කෙසේ වුවත් මාගේ පීඩාවලදී ඔබ මට උපකාර කිරීම කොතරම් හොඳද? ලෞකික වස්තුන් මිතුරන් සපයා ගන්න විදිය. වස්තුව පාවිච්චි කරන විදිය. ගොඩක් ගාගෙන එකතු කරගෙන පොසත් මෝඩයා වගේ පහවදා මරුණායින් පස්සේ ගංගර කපු විනි වගේ සියලුම දේවල් නැති වෙන කාලකන්නි කමක් නෙමෙයි. මම බලවත් කරන පිලිප්පි වරුනි මාගේ ධර්ම දූත සේවයේ මුල් අවධියේදී මා මසදෝනියෙන් නික්ම ගිය විට ඔබ හැර අන් කිසිවෙක් කිසි සභාවක් මගේ අයවැය සම්බන්ධයෙන් මට හවුල් නොවූ බව ඔබම දන්නහුය. ඒ කියන්නේ මුදල් වලින් උදව් කරලා ලස්සන දෙයක් මේ. පවුලතුමාගේ මිනිස්ට්‍රියට කවුරුත් උදව් කරේ නැහැ. පිලිප්පි සංඝයා කරලා තියෙන්නේ. තවද මා තෙසලෝනිකයේ සිටියදී පවා මාගේ ඕනෑපාකම් පිරිමැසීමට කීප වරක්ම ඔබ මට මුදල් එවුවහුය. මා දීමනාව සොයනවා නොවේ. මා සොයන්නේ ඔබගේ ගිණුම අධික ලෙස වැඩි කරන විපාකයයි. මොකද්ද මේ කියන්නේ? ඒ දීම තුල මම දීමනා හොයනවා නෙමෙයි. ඔබව ආශිර්වාද වෙනවා ඔබ මට දීම තුල. පවුලතුමා දකින්නේ ඒ දෙනවා කියන තුරම පවුලතුමාව සල්ලි වලට ගන්නවා නෙමෙයි. ගොඩාක් අය උදව් කරලා අපිව සල්ලි වලට ගන්නවා. අපි මිනිස්සුන්ට බාල්දු වෙනවා. අපි මිනිස්සුන්ට වහල් වෙනවා. උදව් කරපු ආයත මුලින් සලකනවා. පෝලිං කඩාගෙන ඉස්සරහට එනවා. නෑ. ඔබ ඕන උදව්වක් ස්වාමීනාස්ගේ අතින් බාර ගන්න. මිනිස්සුන්ට කඩ යන්න එපා. මිනිස්සුන්ට පාචල් වෙන්න එපා මගේ ප්‍රමාණතේ. ඔබට ඔබව සල්ලි දීලා ගන්නා දන්න එපා. ඒක ඔබ ස්වාමීනාස්ස තුළ මාතුල ස්වාමීනාස්ස තුළ සියල්ල කරන්න පුළුවන් කියන තැන ඉන්නේ නැද්දි. ඔබ අනිත් අයට පදිරි වෙන්නේ නැහැ. ඔබ ඕනම අවශ්‍යතාවය මාගේ දෙවියන් වහන්සේ මාව බලා ගන්න. මම බඩගින්න ඉන්නවා නම් බඩගින්න ඉන්නවා. කැමැත්ත කිනවා නම් මම සපර සස්රික වෙනවා සස්රික වෙනවා. දෙකේ මම දෙවියන් වහන්සේ වයිති කර ගන්න. ඒ සම්බෝලයි බතුයි කාලා අර තෘප්තිය මට දෙන්නේ උන්වහන්සේ. ඒක හරි ලස්සන තැන. ඒ පෝසත්කම කාටවත් ලැබෙන්නේ නැහැ මගේ ප්‍රමාණත. ලද දෙයින් සතුට වීම තරම් පෝසත්කමක් තවත් දැශදවලියලට අනුව. වචනේ කතා කළා කියනවා. බලන්න මා දීමනාව නොවේ. මා සොයන්නේ ඔබගේ කිනුම අදිලෙස වැඩි කරන විපාකයයි. දැන් මට සියල්ල උමනාවටත් වැඩියෙන් ලැබී ඇති බවට සහතික කරමි. ඔබ එප්‍රාදීස් අත මා වෙත එවූ දේවල්ද ලබා පූර්ණ වී සිටිමි. ඒවා දෙවියන් වහන්සේට මිහිරි සුගන්ධයක් හා ප්‍රියමනාප පූජාවක් වී ඇත. මගේ දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල සුවකයේ තේජාන්විත වස්තු සම්භාරය අනුව ඔබගේ සියලු අගහිංකම් සපුරාලනසේක. අපගේ පිය උදවියන් වහන්සේට සද්ධාහටම මොයි මෙව. වස්තුවත් එක තිරන ගන්න දෙනුව උගන්නන්නේ එහෙමයි. ව්‍යාදර ප්‍රමාන්තනේතට ඔබගේ මගේ වස්තුව මේ ලෝකේ වස්තුවත් එක ගන්න කටයුතු කරද්දී උන්වහන්සේ කතා කළා කියනවා අල්ප දේ ගැන විශ්වාසී තැනැත්තේ මහත් දේ ගැනත් විශ්වාසී වෙයි. අල්ප දේ ගැන වංචනික තැනැත්තේ මහත් දේ ගැනත් වංචනික වෙයි. එබැවින් ඔබ ලෞකික වස්තුව ගැන විශ්වාසය නොසිතේ උනම් සැබෑ වස්තු ඔබට බාර දෙන්නේ කවුරුද? මේ ලෝකේ දී ඔබට ස්වාමිනාසේ දෙයක් දීලා තියෙන වස්තුව නරක දෙයක් නෙමෙයි. හැබැයි ස්වාමිනාසගේ කැමැත්ත කරන එක 10න් කොටසීලා ඔබට ඕනම සෙප්පට විජ්ජාවක් කරන්න නෙමෙයි. හැම 10න් කොටස කියන්නේ මුළු වස්තුවමයි තියෙන උන්වහන්සේට. ඔබ හැම දෙයකම උන්වහන්සේගේ අහන්නට ඕනේ. කැමැත්ත විමසන්නට ඕනේ. වචන කතා කළා කියන්නේ ඒකයි. උන්වහන්සේ කතා කළා කියනවා එබැවින් ඔබ ලෞකික වස්තුව ගැන විශ්වාස නොසිටින අන් සතු දේ ගැන ඔබට විශ්වාසය නොසිටියෝ නම් ඔබට අයිති වන්න දේ ගැන ඔබට දෙන්නේ කවුරුද? එතන මේ ලෝකෙම ජීවත් වෙන විදියයි සදාතන ජීවිතයට ඔබව සම්බන්ධ කරන්නේ අරගෙන යන්නේ. නිසා එතන අයිති කරගන්න විමසිලිමත් වෙන්න. ඒක ටික ටික ඔබගේ ජීවිතේ උදුර ගන්න කාලකන්නිකමක් වෙයි. ස්වාමීන් වහන්සේට වස්තුව. අද ඔබගේ ජීවිතේ බලන්න කටුපන්දර මොනවද? ඔබගේ ඩිලයිලාව මොනවද? කවුද? ඔබගේ ජීවිතේ හෙරෝදියස්ලා කවුද? ඔබගේ වචනෙන් ඔබ අහක් කරලා සුන්දර වින්දනයට වහල් කරලා හිර කරන. නියපොත්තෙන් කඩන්න තින්ද නියපොත්තෙන් කඩන්න. ඔබ සේවය කරන්නේ ස්වාමීන් වහන්සේට විතරයි. වෙන කිසිම කෙනෙකුට නෙමෙයි. සේවය ස්වාමීන් වහන්සේට විතරමයි.
එනිසා වස්තුවටම සේවය කරන කාලකන්නිකම අතහැරලා ස්වාමින් වහන්සේටම සේවය කරන්න ඒසේවේ සඳහා ඔබට දීලා තියෙන වස්තුව පාවිච්චි කරන්න ආරාධනා කරනවා. අමෙන්. ජෙසුපිතයි.